चक्रवालेषु भद्रा पश्यन्तु देवता सत्तमं निराजस्य सुनन्तु सर्वमुक्तदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स किच्छो मनुष्य परिलापो किच्छं मच्छं जीवितं किच्छं सद्धं सारं किच्छो बुद्धानं पालोति वासनावन्त सदैव पिनुतुनि अद මේ ධර්ම දේශනාවෙදී මේ පින්තුන්ට විශේෂයෙන් පැහැදිලි කරන දෙන බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. මේ දවස් මාකී මාස දෙකක් තිස්සේ මේ පින්තුන්ට පැහැදිලි කර දීපු ධර්ම දේශනාවලදී බොහෝ මතිමතාන්තර වලට හේතු වෙච්ච ධර්ම කාරණා කීපයක් පැහැදිලි කර දුන්නා. එකක් කර්මයේ පිළිබඳ පැහැදිලි කළා. කර්මය කියන්නේ මොකක්ද? රැස් වෙන්නේ කොහේද කියන එක. දෙවෙනි කාරණේදී සංස්කාර සබ්බේ සංකාර අනිච්චා කියනවා. එතන මේ සංස්කාර සංස්කාර කියන වචනේ හැමතැනම පාවිච්චි වෙනවා. එනෝ සංස්කාර කියන්නේ මොනවද කියලා අපේ බොහෝ බෞද්ධ මිනිසුන් දන්නේ නැති නිසා සංස්කාර කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරනවා. අවසාන වශයෙන් මම පැහැදිලි කළ අපරිහානී සූත්‍රය ඉක්මනට මාර්ගඵල අවබෝධ කර ගැනීමට නිමරට සමීප වීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්ති හතර අද ධර්ම දේශනාවේදී පැහැදිලි කළ දෙන බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ තම බුද්ධත්වයේ මනුෂ්‍යත්වයේ මිනිස් ආත්මෙක ඉපදීම කොයිතරම් අමාරු දුෂ්කර කාර්යයක්ද කියන එක තේරුම් කර දීසි. කිච්චෝ මනුෂ්‍ය ප්‍රතිලාභෝ මිනිස් ආත්ම භාවයක උත්පත්ති ලබන ඉතාම දුර්ලභ කිච්චං මච්ඡාන ජීවිතං මිනිස් භවයේ ඉපදුනත් ඒ මිනිස් ආත්ම භාවයේ මිනිසත්කම ඉදිරියට පවත්වාගෙන යන ඊටත් වඩා මා කිච්චං සද්ධම්ම සවනං බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේ අසංත ලැබීම දුර්ලභයි. ඒ සියලුම දේට වඩා දුර්ලභයි කිච්චෝ බුද්ධානම් උප්පාද. බුදුන් වහන්සේ නමකගේ පහළ වීම ඉපදීම සියලුම කාරණාවලට වඩා දුර්ලභයි. මනුෂ්‍ය හැටියට අපි කල්පනා කළ බැලුවොත් ඕනෑම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්ද බැරිද? හැබැයි ඒ සඳහා අප්‍රතිහත ධෛර්යයක් සහ අප්‍රතිහත කැපවීමක් කරන්න. දැන් බොහෝ බෞද්ධ පින්නතුන් සිතාගෙන ඉන්නේ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පාරමිතා පිරුවේ කොච්චර කාලයක් කියලද? සාරාංශය සංකල්ප ලක්ෂයක් කියන ඒක නිවැරදිද නැහැ.
අපේ බෝසතාණන් වහන්සේගේ පටන් ගැනීම පොතින් දක්වා තියෙනවා. කාරණේ දීපංකර බුදුන් වහන්සේගෙන්ද පටන් ගත්තේ. දැන් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන බුද්ධාන්තර කල්ප 24ක් ගෙවුණනේ. ඊට කලින්ද මේ අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට සදා අදිස්ථාන කරගත්තේ? මොන නැත්නම් දීපංකර පාදුනේ අපේ මේ ලෝකයෙන් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා අතර කිවන හැකි තරම් මාත් ඈත අතීතයේදී වැඩ සිටියා බ්‍රහ්මදේව කියන බුදුහාමුදුරුවෝ. ඒ බ්‍රහ්මදේව කියන බුදුරජාණන් වහන්සේගෙන් බණහල අපේ බෝසතාණන් වහන්සේ තීරණය කළා මම මේ වගේ බුදුරෙක් වෙනවා. ඒ විදිහට අදිස්ථාන කරගෙන පාරමිතා පුරාගෙන පුරාගෙන විදියට ආවා. කොහොම වෙවිලා ඒ අතරතුරේදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මේ ලෝකයේ හි වැඩ සිටියා පුරාණ ගෞතම කියන බුදුමාතෙන්. ඒ පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අපේ බෝසත්තුමා සිටු කුමාරයේ සිටී ඉඳගෙන ඉඳලා ඒ පුරාණ ගෞතම බුදුහාමුදුරන්ගෙන් බණ අහලා තමන්ගේ අදිෂ්ඨානය අලුත් කරගත්තා. මම අනිවාර්යයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවාමයි කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානය අලුත් කරගත්තා වුණත් නෙමෙයි තමන්ගේ නම වෙනස් කරගත්තා. වෙනස් කරගත්තේ ගෞතම කියන. ඒක ගෞතම කියන නමින් ඒ පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් ගෞතම කියන නමින් තමයි අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරාගෙන කොයි විදිහට පාරමිතා පුරාගෙන ඇවිල්ලා තමයි අවසානයේදී දීපංකර බුදුරජාණන් වහන්සේකින් දීපංකර බුදුරජාණන් වහන්සේ මුණගැහුණේ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ මුණගැහුණේ උන්වහන්සේ තාපසයෙක් හැටියට සිටියේ. එතකොට ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන තමයි සාරාංශික කල්පලක්ෂයක් පාරමිතා පුරලා ගෞතම නමින් බුද්ධත්වයට පත්තු. එතකොට අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සඳහා පාරමිතා පුරන්න පටන් ගත්තේ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන්. බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් අදිෂ්ඨානය අලුත් කරගෙන නමක් වෙනස් කරගෙන දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවා. එතකොට දැන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් කොච්චර කාලයක් පාරමිතා පිරියේ සුද? බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේ නම තමන්ගේ සිතකය වචනේ කියන තිතුර සම්වර කරගන්න. ඒ සම්වර කර ගැනීම ආත්ම භාව 100කින් 200කින් ලක්ෂයකින් කෝටියකින් කළ හැකි දෙයක් නෙමෙයි. කෝටි ප්‍රකෝටි ගානකින් කළ හැකි දෙයක් නෙමෙයි. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්ත්වයන් වහන්සේ නම තමන්ගේ මනස සංවර්ධනය කර ගැනීම සඳහා මනස සංවර කර ගැනීම සඳහා පුහුණු වෙන්න ඕන කාල සීමාව හඳුන්වනවා මනෝ පණිති කාලය. මනෝ පණිති කාලය මනස
මනාව හික්මන හික්මගන කාල සීමා. අපේ බෝසතාණන් වහන්සේ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අදිෂ්ඨාන කරගත්තා මම බුද්ධත්වයේ ලබනවා. එතෙන් තමයි ආරම්භ වුණේ අපේ බෝසතාණන් වහන්සේගේ මනෝපරිණිත කාල සීමා. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේ කෙනෙක් මේ ආකාරයට තමන්ගේ මනෝපරිණිත කාල සීමාව පාරමිතා පුරන්න ඕන අසංඛ්‍ය කල්ප 9ක් සහ කල්ප 10ක්. එතකොට අසංඛ්‍ය කල්පයක් කියන්නේ කීයද? කල්ප ලක්ෂ කල්පයක් කියන්නේ කීයද? අසංඛ්‍ය කියන වචනේ තේරුම සංඛ්‍යාවක් නැහැ කියන එක. අසංඛ්‍ය කියන එක ලියනවායි කියලා අපි බුද්ධ කාලේ අහන් තියෙන්නේ 1.140. මන්දන් නෑ කොහොමවත් කරන්නේ. එතකොට ඔය තරම් දීර්ඝ වචන ගණනක් අසංඛ්‍ය කල්ප එකක් කියන්නේ. කල්පයක් කියන එක තේරුම් ගන්න තියෙන විදිහට උදාහරණයක් තිබෙනවා. මඩක නුවර යදුරන් කුස තාප්පය බඳලා අපායටේක පුරවල අපායටෙන් යටි ආරන්දා ඉස්තර දායක කියන කල්පයක් තියෙනවා. මම හිතන මෙහෙම කියන කල්පයක් කියන්නේ යම් කිසි ග්‍රහලෝකයක් සත්ත්ව ජීවිත පවතින පෘථිවියේද මේ පෘථිවිය යම් දවසක ගිනිගෙන අළු දුරවිලි බවට පත් වෙනවා. ඒ පත් වෙලා ශක්ති කොටස් පැත්තකට යනවා, ද්‍රව්‍ය කොටස් පැත්තකට යනවා. මේකත් සදාකාලික නෑ. මේක කොහොම ශක්ති කැරි කැරි කියනවා, ද්‍රව්‍ය අළු දුරවිලි කැරි කැරි කියනවා, මොහොත කැරි කැරි කියනවා. ආයමක් මේ දෙකේ නේද? ඒක තුර නැවත ගහලෝකයක් නිර්මාණය වෙන ඔහේටින් තියෙන හිරුවට කෙනෙක් පටා කැරිති කැරිති ආයලක සකස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි කැරිති කැරිති හොකි කොහොමද විලා වගහ ලෝකය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රකෝටි ප්‍රකෝටි ගානක් යනකොට සිසිල් වෙයි. සිසිල් වී කියන ගිහිල්ලා එහි ජලවාසම ජනවාසමතුනේ පස්සේ ජලය ඇති වෙයි. ජලය තුනේ පස්සේ අර පෘථිවිය තියෙන රසය රසයත් එක්ක සත්ව වාසී සුදුසු ග්‍රහ ලෝකයක් බවට පත් වෙනවා. එම සත්ව ලෝකයේ තුල මිනිසා පහළ වෙන කාලාන්තරයක් ගියන් පස්සේ බුදු කෙනෙක් පහළ වීමට සුදුසු කාලවල පකවාන්තර පස්මහ බැලුම් ආපු ඔන්න කල්පයක් තිබුණා. ග්‍රහලෝකයක් විනාශ වෙන නැවත ජීවීන්ට සුදුසු පරිසරයක් හැදෙන කාල සීමාව කල්පයක් හැටියට ගමු. එතකොට එවැනි කල්ප ලක්ෂිකුයි අසංඛ්‍ය කල්ප නමයකින් නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕන මනෝ පණිති කාල සීමාව. ඔන්න මානස සම්මුද කරගන්න ගත කරන කාම දෙක වචී පරිති කාල සීමා. වචනය හික්ම වීම සඳහා වචනය සමර කර ගැනීම සඳහා පෝසතාණන් වහන්සේ කෙනෙක් අසංඛ්‍ය කල්ප හතකු සප්තාසංඛ්‍ය කල්ප ලක්ෂය පාරමිතා පුරනවා. එතකොට බ්‍රහ්මදේව බුදුජානන් වහන්සේගේ කාලයේදී අදිෂ්ඨාන කරගත්තා බුද්ධත්වයේ ලබනවා කියන එතනින් ආරම්භ කළා මනෝපරිණිත කාල සීමා. ආරම්භ කළා සිත සංවර කරගැනීමේ කාර්ය සඳහා පාරමිතා පුරලා බෝසතාණන් වහන්සේට මුණ ගැහුණා පුරාණ ගෞතම බුදුජානන් එදා උන්වහන්සේ ආරම්භ කළා තමන්ගේ වචී පරිති කාල සීමා. ආරම්භ කළා
වචී පරිදි කාල සීමාව පාරමිතා පිරුවා සත්ත අසංඛ්‍ය කල්ප ලක්ෂය. කියන අසංඛ්‍ය කල්ප හතක කල්ප ලක්ෂය. එදා අදිෂ්ඨාන කරගත්ත නම වෙනස් කළා තමන්ගේ නම ගෝතම හැටියට වෙනස් කළා. වෙනස් කරගෙන සත්ත අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ඇවිත් සුමේධ නම් තාපසව ඉපදිලා දීපංකර බුදුරජාණන් වහන්සේගේ හමුවේදී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබුවා. නියත විවරණය කියන එකේ තේරුම මොකක්ද? මම අහන්නේ නියත විවරණය කියන වචනාර්ථය. නියත වශයෙන්ම සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කිරීම. එවැනි නියත වශයෙන්ම මේ දේ සිදු වෙනවා කියන ප්‍රකාශය කළ හැක්කේ කවරෙකුටද? බුදුන් වහන්සේ නමකට පමණ. යම් රහත් වෙනවා මෙයා අහවල් ශාසනයේදී අහවල් යුගයේදී අරහත් ඵලයට පත් අහවල් අගතනතුරට අහවල් අගතනතුර ලබනවා. මේක නියත විවරණය. එවැනි නියත විවරණයක් දිය හැක්කේ බුදුන් වහන්සේ නමකට පමණයි. එවැනි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේ නමක් නියත විවරණ ලබන්න නම් ඒ වෙනකොට එම බෝධිසත්වයන් වහන්සේ සම්පූර්ණ කළ යුතු ගුණධර්ම අංග මොනවාද? නියත විවරණ ලැබීමට පැවතිය යුතු සුදුසුකම් මොනවාද? බුදුන් වහන්සේ නමක් කිසි විටක නියත විවරණ දෙන්නේ නැහැ. අවශ්‍ය සුදුසුකම් නැත්නම් නියත විවරණ ලැබීමට බෝසත් කෙනෙකු ළඟ පුද්ගලයෙකු තුළ තිබිය යුතු ගුණාංග 8ක් තියෙනවා. පළවෙනි එක නියත විවරණ ලබන තැනත්තා මනුෂ්‍යයෙකු විය යුතුමයි. දෙවියන්ට බුදුන් වහන්සේ නමක් නියත විවරණ දෙන්නේ නැහැ. කිසිම දෙවියෙකුට බුදු වෙන්න බැහැ. කිසිම දෙවියෙකුට දිව්‍ය ලෝකේ ඉඳගෙන සෝවාන් වෙන්න බැහැ. සමහරව අහන දෙවිය සෝවාන් වෙන්නේ නැති කි. දෙවියන්ට දිව්‍ය ලෝකේ ඉඳගෙන සෝවාන් වෙන්න බැහැ. පුළුවන් බුදුන් වහන්සේ නමක් වැඩම කරලා බලන්න. දිව්‍ය ලෝකේ. දැන් කාලේ මොකද ඉන්නේ? හැබැයි ඉන්නවා. දන්තාවින් ඔන්න හොඳ උදාහරණයක් පුරවන්න දිවිලෝක පුරවන්න බලන් කියලා දීපු සෝවාන් කරන්නේ. පුදුමිලහද නැති කියලා බලන්න. දිවිලෝකට වැටලා බලන් කියලා දෙවියෝ ටික සෝවාන් කරලා එන්න කියලා දැන් එන්න පුරවන්න කිතේ. එතකොට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්ත්වයේ නියති වරණ ලබන්න නම් තිබිය යුතු පළවෙනි කාරණේ ඔහු මනුෂ්‍යයෙකු වී. දෙවෙනි කාරණය කියන්නේ ටික බලන්න. දෙවෙනි කාරණය එතෙම පුරුෂයෙකු වී. තුන්වෙනි කාරණය එතෙම ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී වී. ඒ මොකක්ද? කෙනෙක් මිය පරලොව යාමේදී අවසාන වශයෙන් ඇතිවන සිත චුතිසිත. ඒ චුතිසිතට පැමිණෙන කුසල කර්මය ත්‍රි හේතුක කුසල කර්මයක් වෙනවා. ඒ මොනවාද ත්‍රි හේතුක කුසල කර්මයක් කියන්නේ? ත්‍රි හේතුක අසංකාරික
කාමාවචර කුසල කර්ම. ත්‍රි හේතුම කියලා කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුනම මුල් කරගත්ත කුසල කර්ම. ওই දෙකක් මුල් කරගත්ත ත්‍රි හේතුක එකක් මුල් වුණු ඒක හේතු. ඒක හේතුක මිනිස් ලෝකෙපදී ඒක හේතුක පුද්ගලෙක් ඉන්නවා. ද්වේතුක පුද්ගලෙක් ඉන්නවා. ත්‍රිහේතුක පුද්ගලෙක් ඉන්නවා. එතකොට යමෙක් මාර්ගඵල අවබෝධ කරගෙන සෝවාන් ඵලයටපත් වීම සඳහා එයා ත්‍රිහේතුක ප්‍රතිසන්තිලාභී වෙන්න ඕනේ. ත්‍රිහේතුක ප්‍රතිසන්තිලාභී නොවන කෙනෙකුට මොනතරම් මඟ පෙන්වලා දුන්නත් එම ජීවිතය තුළ සෝවාන්ගේ නැක කවුරු කොහොමදින් අර ශරීර සුද්ධියත් එක්ක මේ මොකද මොනවද නීවරණ පංච නීවරණ පහ වෙනවා වගේ එහෙම වෙන්නේ. එතකොට සෝවාන් ඵලයටපත් වෙන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී වෙනවා. හතරවෙනි කාරණා නියත විවරණ ලැබීමට නම් හේතුම එම අවස්ථාව තුළ අෂ්ඨ සමාපatti උපදවාගත හැකි සිල්වා කෙනෙකු විය යුතුයි. හතර නියත විවරණ ලැබීමට නම් හේතුම එම ආත්මභාවයේ තුන එක්කෝ පැවිදි ශ්‍රමණේකෝ තාපසිකී නියාකාරයක ඊළඟට නියත විවරණ ලැබීමට නම් එම භවයේ තුනම ඔහුට රහත් වීමට හැකියාව තිබී. ඒ වගේම නියත විවරණ ලබන පුද්ගලයා තමන්ගේ ජීවිතය සැබෑ අවංක සිතින් බුදු කෙනෙකුට පරිත්‍යාග කිරීමට කැමති වේ. අවසානයේ ඔහු සත්‍ය වශයෙන්ම තමන්ගේ ජීවිතය බුදුන් වහන්සේට පූජා කරනවා. මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ කරන්න හැකියාව තියෙන පුද්ගලයෙකුට විතරයි බුදුරජාණන් වහන්සේගේ නම නියත විවරණ ලබන්නේ. එතකොට අපේ සුමේධ තාපසයන් වහන්සේ ඒ වෙනකොට මනෝපරිධි කාල සීමාව පහු කරලා තිබුණා. නවාසං කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා මනෝපරිධි කාලය සම්පූර්ණ කළා. දෙක පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන සප්තාසංගි කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා වචීපරිධි කාල සීමාව සම්පූර්ණ කළා. සම්පූර්ණ කළා දීපංකර බුදුජානන් වහන්සේගේ පාදවලදී කාය පණිති කාල සීමාව සම්පූර්ණ කිරීමට පාරමිතා පිරීමට නියත විවරණ ලැබීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණා. එසේ සම්පූර්ණ කළ කිවිච්ච නිසා අපේ සුමිත තාපසයන් වහන්සේට දීපංකර බුදුජානන් වහන්සේ නියත විවරණ ලබා දුන්නා. නියත කරනවා කියන වචනේ තේරුම නියත වශයෙන්ම සිදු වෙනවා කියන ප්‍රකාශය. නියත කර මේ නියත කෙසේවත් වෙනස් නොවි නියත වශයෙන්ම කියපු ආකාරයෙන්ම කියපු අවවාන තුළ සිදුවන ප්‍රකාශයට අපි කියනවා නියත විවරණ. මේ නියත විවරණය ලැබීමට සුමිත තාපසයා සුදුසුකම් සම්පූර්ණ කරගනි. හැබැයි මෙතුමා එදා දීපංකර පාදමූලයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්න වහන්සේලා මඩගෝරුවෙන් මඩපාගමින් එතන වෙන එක වළක්වන්න සුමේධ තාපසතුමා තමන්ගේ ශරීරයේ ඒ දණ්ඩක් වශයෙන් පාවිච්චි කරන මගේ ශරීරයේ මතින් බුදුන් වහන්සේ වැඩම කරත්වා මේ මඩ නොපාගත්වා කියන අදිත්‍යයෙන් තමයි සැබෑවම මඩගෝරුවට වැතු බොරුවට නෙමෙයි තම ජීවිතයේ බුදුරජාණන් වහන්සේ නිසා පූජා කළ තමයි කැපුණේ.
ඒ එමාත්ම භාවයේ තුලදී සුමේද තාපසතුමාට අවශ්‍ය නම් දීපංකර බුදුපියාණන් වහන්සේගේ ශාසනයෙහි අරහත් ඵලයට පත් වෙච්ච මහරහතන් වහන්සේ නමක් වඩ පත් වීමේ සුදුසුකම් සහ හැකියාව තිබුණා. එතකොට ඒ පරිත්‍යාගය රහත් වෙන සංසාර ගමන අවසන් කරන්න තිබිච්ච අවස්ථාවක් උන්වහන්සේ පරිත්‍යාග කළා. කවුරුද සාද? සියලු සත්‍යයන් පරිත්‍යාග කළ තමයි දීපංකර බුදුපියාණන් වහන්සේගෙන් නියත විවරණය ලැබුණේ. ලබන උන්වහන්සේ පාරමිතා පිරුවා සාරාංශය කල්ප ලක්ෂය. නියත විවරණ ලැබුවාට පස්සේ කාය පරිදි කාල සීමාව සම්පූර්ණ කිරීමට පාරමිතා පුරන බෝසතාණන් වහන්සේලා ඒ කාල සීමාව වෙනස් වෙනවා බෝසතාණන් වහන්සේලාගේ වර්ගය. මොනවද ඒ බෝසතාණන් වහන්සේලාගේ වර්ගය? ඒ බෝධි ත්‍රිවිධ වේදු සද්ධාධික වීර්ය ප්‍රඥාධික සද්ධාධික වීර්ය. උතනින් ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නමක් නියත වරණවලින් පසු කාය පරිවිකාර සීමාව ගත කරන්න ඕන සාරාසංකල්ප කල්ප ලක්ෂය. සද්ධාධික බෝසතාණන් වහන්සේ නමක් කාය පරිවිකාර සීමාව ගත කරනවා අටාසංකල්ප ලක්ෂය. වීර්යාධික බෝසතාණන් වහන්සේ නමක් දාහ්‍යාසංකල්ප ලක්ෂය. පාරමිතා සම්පූර්ණ. ඔය බෝසත් වර්ග තුනේ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මොන වර්ගයේද? ප්‍රඥාදී බෝසතාණන් වහන්සේ නමක් නිසා අපේ බෝසතාණන් වහන්සේ සාරාසංකල්ප ලක්ෂයක් පාරමී පුරල තමයි මීට අවුරුදු 2600කට පමණ පෙර තමදිව බුද්ධගයාවේදී ශ්‍රී මහා බෝධි සම්මා සම්බුද්ධත්වයට පත්. ඒ තමයි පින්නතුනි අපේ ගෞතම බුදුදානම. දැන් කල්පනා කර බලන්න කිච්චෝ බුද්ධානම් උපා. බුදුවරයෙක්ගේ පහළ වීම කොයිතරම් දුර්ලභද? කොච්චර අමාරු? එක එක්කෙනාට ඕන ඕන පල්ලියට ඕන ඕන වෙච්ච වෙලාවට බුදු වෙන්න පුළුවන්ද බැරිද කියන එක ඔයත්තෝ හිතන බලන්න. එහෙම බුදු වෙන කෙනෙක්ගේ හැසිරීම වාක් විලාසය සංසුන්ගම කොහොමද කියලා ප්‍රයත්න හිතන බලන්න. අපේ බුදුරජාණන් වහන්සේ ඉතර අවස්ථාවදී මහරහතන් වහන්සේලා සමුත් ගමනක් වැඩම කරද්දී එක බ්‍රාහ්මණෙක්ට මුණ ගැහුණා බුදුහාමුදුරුවෝ. මුණ ගැහුණෙන් පස්සේ මේ බ්‍රාහ්මණය මේ බුදුහාමුදුරුවෝ දැකලා තිගැස්සුණා. බුදුමයට පත් වුණා. එතන කල්පනා කරන කවුද මේ? උන්වහන්සේගේ තියෙන සිහියා මේ ලස්සන, උන්වහන්සේ ගමන් කරන විලාස, ශරීර ශෝභාව මේ කිමොත් කිමි? නම් වෙලා ඔබතුමා දෙවියෙක්ද? බොහෝ බල සම්පන්න විශේෂ ගතිපැවතුම් ඇති ගාන්ධර්වයෙක් වගේ කෙනෙක්. උදාපිතුනේ මම බොහොම සාමාන්‍ය. ඊට පස්සේ අර බ්‍රාහ්මණයා නම් එනවා මිනිස්සේ
මේ විශ්වය තුළ සිටිනවාද? නැහැ.
केतु बुद्धिजानन मानसे देशनाकल धर्मे अभी हम दूर मानने आर्य सत्य नोबल ट्रूथ हमने तं एब्सोल्यूट ट्रूथ ऐ में के तो आर्य सत्य क्या विनस नोकल है कि नहीं विनस नोकल सामने है तो सत्य की एने का सत्य माय हाउर को हम की हुआ सत्य की एने का विनस कराने बह यहाँ सत्य नाम देवियाँ टे विनस कराने बह ब्रह्मियाँ टे विनस कराने बह बुद्धवान बुद्धवान टे विनस कराने बह पुत्र जान वहाँ से मधेशनाथ कराना अनित्य दुःख नाश विलक्षणे सत्य किया बुद्धिज्ञान मानते देशना कले सत्य बुद्धि मानते इतवा इसे नवे की रास कराने बैल हेतु एतावन आर सत्य इन सारी नतुनी किच्छा सद्धम स्वनाम सद्धम स्वनीय इतान दुर्लभाई अमारे की रक्यान हेतु होगा हेतु सत्य आहार ने लेबिन्नी ओम करातु वैरी हरिया कपिटाहान ने लेबिन्नी बोरु असत्य बुद्धवान जो देशना कला केला वर्तमान काल संहार पांच देशना कर थे बुद्ध देशना कर नू तेवा सत्य अभी काउ देशना कला पिनतनी तमान अभी तो तमान जो है केला स्वामी मार सकते चिंतन शक्ति अति कॉमन सेंस से लाती अपने हिता न बोलो अपने स्थिति में शक्ति दी तमाटे हिता न बोलो मैं कार में मैं हूँ देवी मैं कार में ऐसे मैं हूँ करण बोलूँगा मैं किन कार में हाई हाई के लिए तमाटे बटे हैं ना नंबरी गाना पोता का तीन उपाली इधर ऐसे उपाली इधर क्यों उपाली इधर परंपरा में कहाँ पाली इधर अम्मा चाहता बुद्ध දුහාන්තු සනාකලත්න එහෙම කියන. යමෙක් තමන්ගේ ආත්මත්තර මේ බුද්ධාමත ඉන්නේ කියන පොතකවත් වික්ෂුවක් සඳහන් කළ තිබෙනවාද? හා මේ බුද්ධ ශාසනයේ තුන බුදුජානක මහන්සිය හෝ උන්වහන්සේගේ ශ්‍රාවකී කිසිම මිනිසෙකුට දේශනා කළ කියනවාද මෙන්න මේ කාරණා නිසා මොහුගේ ආත්මත්තර මේ බුද්ධාමත බුද්ධාමත වරේ නැහැ හේතු පච්චත්තම් වේදිතම් බෝ විඤ්ඤුනි නුවණැත්තන් විසින් තමන් විසින්ම අවබෝධ කරගත යුතු දහමක් මේ බලහත්කාරයෙන් අනුගමනය කළ උද්‍යක් නෙමෙයි සා පිළිතුරු දැන් මම කියු මුල් කාරණේ කොච්චර දුෂ්කර කා රුද්‍රජාන මහන්සියම දේශනා කළා කිච්චෝ මනුස්ස පරිලාභෝ මිනිස් ආත්මයේ කිපදිනක හරි මමාර හේතුව මේ විශ්වය තුල ඉතින සත්‍වලෝක 31 අතරින් මිනිස් හැටියට උපත්ති ලබන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක්. එසේ මිනිස් ලෝකෙට එන්න නම් ඒ සත්‍යාගේ කර්ම වේග ධාරාව තුල ත්‍රි හේතුක හෝ ද්වි හේතුක හෝ ඒක හේතුක කාම ආචර කුසල කර්ම බීජය ජනක කර්ම බීජය හැටියට චුති සිත තුලට එළඹිය යුතුමයි. මේ අනන්ත ප්‍රමාණ විශ්වයේ සැරිසරන සත්‍යයන්ගේ විඥාන වේග ධාරාවත් එක්ක හැසිරෙන කර්ම වේග ධාරාව තුළ මෙවැනි ජනක කර්ම බීජයක් ඉස්මතු වෙන්නේ කොයි තරම් කලාතුරකින්ද? එය හිතන්න. එසේනම් ඔබත් මා මේ ලබා ඇති මනුෂ්‍ය ජීවිතය මොනතරම් දුර්ලභ වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයක්ද? ඒක තවත් දුර්ලභ වෙන හේතුව අපි හැමෝම සන සම්පත්තියෙන් යුක්තයි. මොනවද සන සම්පත්ති? අංගමි කියලා නැහැ. ඉන්ද්‍රිය පුරුති වෙලා නැහැ. මන්ද බුද්ධික නැහැ. අදගුණ බිහි නැහැ. දුකෝන අප්‍රිය කරන අරූපී ශරීරයකුත් නැහැ. මේ සියල්ල සම්පූර්ණ වෙච්ච මානව ජීවිතයක් ලැබෙන්නේ කොයිතරම් අමාරුවෙන්ද දුෂ්කර පුන්තරම් කාලාන්තයක් කල්පදාන පෙරම් පුරන්නවද මෙවැනි මනුස්ස ජීවිතයක් ලබා එසේනම්
ලෝත්‍රා බුදුජානන් වහන්සේගේ සත්‍යමයේ ශ්‍රවණය කරන්න ලැබිච්ච එක ඊට වඩා දුර්ලභ නැහැ. මේ පෘථිවිය මත ජීවත් වන මිනිත්යන්ගානේ සංඛ්‍යාලය කරනකොට අතුලත් වන මිනිත්යන්ගානේ කෝටි 800කට ආසන්න. මේ කෝටි 800න් බෞද්ධ කියන බුද්ධාරම කියන ලේබලය ගසාගත්ත පිරිස ලක්ෂ කීපයකට සීමා වෙනවා. මේ ලක්ෂ කීපය තුලින් අතල සද්ධාන්ත බෞද්ධ හැටියට ගන්න පුළුවන් සංඛ්‍යාව කොච්චරද? අචල ශ්‍රද්ධාවන්තයේ කැටියට ගණන් කළ හැකි සංඛ්‍යාව ගණන් කළ හැකි සීමාවකට සීමා වෙනවා. හේතු ඒ තරම් දුර්ලභයි. ධර්ම ශ්‍රවණය කිරීමට කැමති ශ්‍රද්ධාවන්ත මිනිස්සු. දැන් ඔබ කොච්චර දුර්ලභ වාසනාවන්ත මිනිසෙක්ද කියන එක ඔබම තීරණය කරන්න. මේ දුර්ලභ හතර, මේ දුර්ලභ කාරණා හතර මිනිසෙකු ලැබෙන්නේ කොච්චර කලාතුරකින්ද? මේකින් මේ අනිත් මිනිස්සු අවතක්සේරු කිරීමක් හෝ අන්‍යාගම් අවතක්සේරු කිරීමක් නැහැ. ආගම කියන එක මිනිසා විසින් මදාගත්ත දෙයක්. බුදුරජාණන් වහන්සේ බෞද්ධ ඉස් වහන්සේ විඥානද කතෝලිකද ඇංග්ලිකන්ද යෙහෝවත් කවුද නැහැ. මේ සියල්ල මිනිසා විසින් බුදුරණ පදයා දාගත්ත දෙයක්. නියම ක්‍රමයක් නම් God did not create the world. Oh man. Man created the world as God. Man created the world as God. මිනිසා තමයි ආගම කියන එක හදාගත්තේ. මිනිසා තමයි මේ දෙවරු නිර්මාණය කළේ. මෙහෙම දෙවි කෙනෙක් ඉන්නවා. මේ මිනිසාගේ නිර්මාණය නැතුව මේ ලෝකයේ වෙනත් කෙනෙකුගේ වැවීමක් හෝ නිර්මාණයක් නෙවෙයි. බුදු දහමේ කියන කිසිම සාර ධර්ම කාරණයක් ශික්ෂාපදයක් අපිට command කරන ඕන. There is no divine punishment. අපේ මේ දහම තුල දේව නියමයන් නෝ කිවි දනුවක් නැහැ. එතන තියෙන්නේ ශික්ෂාපද. Taman visim, ikme, train with yourself. No, O no kumar. Me taman buddhama. Memani durlava dhamma asanta labeneka, means anubhavayen ipadeneka, buddhotpada kalaya kapita labeneka, manusya jeevithiyata aikalaka aakarayen pavattakiniyama, monataram durlavada kiyeneka dan therum aragena කලියුත්තේ මොකද්ද? ලබාගත් මිනිස් ජීවිතය හැකිතාක් දුරට මානසික පිරිසිදුභාවය නිසා සියාකුරේ සතිත්ත පරිවෝධපණං ඒතං උද්දාන සාසනං. මේ තමයි බුදුහාමුදුරන්ගේ අවවාදය. අපි තව ටික කලකින් අපි කොහොම මේ තියෙන මොකද මන්දනේ සිමිට්‍රියා මොකද ඉන්නේ අපේ පැත්තේ නම් කොරකාන සෝම් පිටේ ඒ පැත්තට යන්න. එතෙන් ඉහළට අපි කියන්නේ කවුරුත් දෙන්නේ එතෙන් ඉහළට යන ගමන මේ ශරීරයත් අපි කියලා යන ලයිෆ් කියලා කියන්නේ මේ සිරුර නෙමෙයි, ජීවිතය කියන්නේ ශරීරය නෙමෙයි. ශරීරය කියන්නේ ජීවිතයට නවාතන හදිච්ච කූඩුවක් විතරයි. දැන් මේ ශරීරය එක්ස්පයර් වෙන්න ලබයි. නැත්ද? දැන් දිරාපත් වීගෙන යන්නේ මේකේ. වහලක් දිරාපත් වීගෙන යනවා. බිත්ති වරිච්චි බිත්ති ටික දැන් වරිච්චි මතු වීගෙන එනවා. ඈ? නහර බැල් පිරෙම වැඩ කැමති පිනන දත් ටික මෙහෙම ආයේ කොකේන යනවා. මේ කම් වල අපු ගැහෙනවා. දත් ටිකත් හැලි යනවා. දැන් පරාග දිරාපත් වී වැටෙනවා ඒක. දැන් මේකේ දිරාපත් වීගෙන යන්නේ. දැන් අපිට මේකේ අත්හැරියන කාල සීමාව හරි. ඉතින් પાස්පෝර්ට් එක රිනියු කරන්න. දැන් එක්ස්පයර් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේ එක්ස්පයර් වෙච්ච પાස්පෝර්ට් එක අයින් කරලා
අලුත් පොටවෙකුත් එක්ක අලුත් පාස්පෝර්ට්යක් හදන්න. ඒ තමයි මුලින්ම බලන්නේ. මේ ජීවිතයේ මේ ශරීර කෝඩුව තුල ලැබුම් අරගෙන ඉන්න මනස විඥාන ශක්තිය සිරුරේ පෙරහැරෙච්ච දවසට මේ සිරුර නිරත්තම කලින් කරාම ආපරෝස වැතිරෙනවා. එහෙම ප්‍රයෝජනයක් නැති දරහොටියක් වගේ. ඒ නිසා ඊළඟට තමන් ලැබුම් ගන්න නවාතන කෝඩුව කොයි විදිහකටද කියන එක තීරණය කළොත්තේ දෙවියන් ප්‍රඥාවෙන් නෙමෙයි තමන් විසින්මයි. ඒක තේරුම් අරගෙන මේ ජීවිත කාලය තුළ හැකිතා දුරට පණකින්ද තියෙන තාක්කල් තමන්ගේ සිත පිරිසිදු කර ගැනීමට හැමදෙනාම අදිෂ්ඨාන කරගනිමු. සිය ඉතායිමනි මාර්ගපරාභෝධය සඳහා හේතු වෙනවා. මෙතික් වේලා ධර්මශ්‍රවණය කිරීම තුළින් සහ උදෑසන පටන් මේ දක්වා ආධුනික ප්‍රතිචාර ධර්ම දේශනා භාවනාවේ කුසල කර්ම බුද්ධ පූජා මේ ආදී සෑම දෙයකටම සම්බන්ධ වීමෙන් අප හැමදෙනා විසින් උකදවා ගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය අපිට දන් පහන් ඉලම් ප්‍රසාදයෙන් ලැබවත්තාන් කරපු සියලුම දායක පින්තුන්ගේ සංසාරික ජීවිත පිටිවීම පිණිස හේතු වේවා. ඒ ඇත්තන්ගේ ජීවත් වීමේදී දුතරම ක්‍රමයේ ප්‍රියම ඇතුළු වැඩි ආදී සෑම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ සියලු පින් හේතු වාසනා වේවා. අපට මේ ජීවිත කාලය තුළදී දුක් විඳින රෝග පීඩාවන්ට ලක් නොවි ඇකිතා නිරෝගීව දීර්ඝාව සම්පත් විඳිමින් තවත් බොහෝ කාලයක් පින් දහම් කරමින් ජීවත් වීමට සියලු පින් හේතු වාසනා වේවා. අපෝ මේ ලෝකයට බිහි කරපු ආදරණීය දෙමව්පියන්ට මේ පින්වත්පත් වේවා. සතර වසනාතුරු දුකක් නොවි පින්වත් ජීවිතයක් පත් කර ගැනීමත්වා අපට කියන්නත් ඉතායිමනින් ප්‍රාර්ථනා කරන ආකාරයට මේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ සාසන කාලයේ පුරදීම මාර්ගඵලයක් අවබෝධ වීමට ජීවිත කාලය පුරා කරන සියලු පින් හේතු වාසනා වේවා. පාරමිතාවක් පවත්වනපත් වේවා කියලා කවුරු සාදු කියලා අපි හැම දිනම ජීවිත පිළිගනිමු. ආකාශත්‍රාටි බුම්මට්ටා දේවා නාකා මිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ජනපත්තං තුලෝක සාසනං ආකාශත්‍රාටි බුම්මට්ටා දේවා නාකා චිරංගක්ඛන්තු දේශනං ආකාශත්‍රාටි බුම්මට්ටා දේවා නාකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ජනපත්තං වම්පරන්ති ධර්මසෝනා විරාති සිරු සත්‍යං තුතු නිර්වාණ සම්පත්තියම පත්තිම සමදිනානුරදගනි විවාදන සීලිත නිච්ඡම් මද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආදිවන්න සුඛං බලං ආවුරාරෝග්‍ය සම්පත්ති දද්දම් පත්ති මෙහෙමච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡති. සුපත් දේවන දික්කවා නීරු දීවා නීර්ජා සම්පත්තිය මත්තා.